ඇල්ජීරියානු කාන්තාරය වර්තමානයේදී 90000ක් පමණ වූ දිගුකාලීන සරණාගතයන් සඳහා නිවහන වී තිබෙනවා. සහරාවි සරණාගතයන් ලෙසින් හඳුන්වනු ලබන මොවුන් 1975 අවසරයේදී ස්පාඤ්ඤයට අයත්ව තිබූ බටහිර සහරාව මොරොක්කෝව හා මොරිටානියා යන රටවල් සඳහා ලබා දුන් විට මොරොක්කෝව හා පොලිසාරියෝ පෙරමුණ අතර හටගත් යුද්ධය නිසා පලාගිය පිරිස් වනවා. කාන්තාරයේ කටුක දිවිය මෙම මිනිසුන්ට ඉතාමත් අසීරු වන්නේ සෙල්සියස් අංශක 50 ඉක්මවන උෂ්ණත්වයක් ග්‍රීෂ්මයේ පවතින නිසාම පමණක් නොවේ. විටින් විට පැමිණෙන වැලිකුණාටු සහ ධාරානිපාත වර්ෂාවෙන්ද මොවුන් බැටකන්නේ කාන්තාර පරිසරයට ගැලපෙන අන්දමේ ස්ථිර නොවැස නොමැති නිසයි. මේ සඳහා විසඳුමක් මෙම සරණාගත කඳවුරක් තුළම හැදී වැඩුණු තරුණයෙකු සොයාගත්තේ මීට මාස කීපයකට ඉහතදී. 27 හැවිරිදි තටේ ලෙබී බ්‍රයිකා එසෙත් නැමැති නම් උමුතු බෝතල් මිනිසා යන නමින් හඳුන්වනු ලබන මොහු ඉංජිනේරුවරයෙකු වනවා. වැලි පුරවන ලද මෙගා ප්ලාස්ටික් බෝතල් වලින් නිවාස තැනීම නිසා ඔහුට මෙම අන්වර්ථ නාමය ලැබී තිබෙනවා. ඔහු කුඩා කාලයේ ජීවත් වූ නිවසේ වහලයට යොදා තිබී ඇත්තේ තකරන් තහඩුයි. මේ නිසා ඔහු නිරන්තරයෙන්ම දැඩි උෂ්ණත්වයෙන් බැටකා තිබෙන අතර වැලිකනාටු හා වර්ෂාවන්වලදී තකරන් සුළඟට ගසාගෙන යාම නිසා බොහෝ සෙයින් පීඩාවට පත්වී තිබෙනවා. මේ නිසා තමන්ගේ මිත්තණියට සුවපහසු ජීවත්වීමට නිවසක් සාදා දීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හමාර කර නැවත කඳවුර වෙත පැමිණි මූඩ සිටී තිබෙනවා. ඇල්ජස් විශ්වවිද්‍යාලයෙන් පුනර්ජනනීය ශක්තිය පිළිබඳ උපාධියක් හදාරා ඉන්පසු ලාස් පල්මාස් විශ්වවිද්‍යාලයෙන් බලශක්ති කාර්යක්ෂමතාවය පිළිබඳව පශ්චාත්වාදියක් හදාරා තිබෙන මොහුට 2016 වසරේදී ඇති වූ ජලගැලීමක් අවස්ථාවකදී මෙම ප්ලාස්ටික් නිවාස ඉදිකිරීමට සංකල්පය ඇති වී තිබෙනවා. වැලි පුරවන ලද ප්ලාස්ටික් බෝතල් ගඩොල් ආකාරයෙන් තබා සිමෙන්ති පස් හා පිදුරු වැනි ද්‍රව්‍යන් මගින් සාදා ගන්නා ලද බදාමයකින් රවුමක් හැඩයට බිත්ති සකස් කිරීමෙන් මෙම නිවාස ඉදි කරනවා. රවුම් හැඩයේ බිත්ති නිසා පැලිකුණාටු අවස්ථාවලදී බිත්ති අසල වැලි එක්රැස්වීම වැළකෙන අතර සුදු ආලේපිත රවුම් බිත්ති මගින් සූර්ය රශ්මී නිවස රත්වීම 90%කින් පමණ අඩු කරනවා. වාතාශ්‍රය ගමන් කළ හැකි දිත්ව වහලේ නිසා කඳවුර තුළ තිබෙන සාමාන්‍ය නිවාසවලට වඩා මෙම නිවාසවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් පමණ පහළින් තිබෙනවා. තටෙක්ගේ මෙම අදහස එක්සත් ජාතීන්ගේ සරණාගතීන් සඳහා වන ඒජන්සිය දැනගත් විට නියම ව්‍යාපෘතියක් ලෙසින් තවත් නිවාස 25 කඳවුරු 5ක් ආවරණය වන ලෙසින් සෑදීමට මූට මුදල් ලබා දී තිබෙනවා. මෙම නිවාස සෑදීම සඳහා යන පිරිවැය ඉතාමත් අඩු නිසාත් හා ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදා ගැනීම නිසා පරිසරයට සිදුවන යහපත නිසාත් මෙම ව්‍යාපෘතිය වෙත මුළු ලෝකයේම අවධානය ලැබී තිබෙනවා. එක නිවසක් සෑදීමට ප්ලාස්ටික් බෝතල් 6000ක් පමණ අවශ්‍ය වන අතර 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට සතියක් වැනි කුඩා කාලයකින් මෙම නිවසක් සාදා නියම කළ හැකි. දියුණු රටවල මෙන් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකි වුවත් ප්ලාස්ටික් සියල්ලම ප්‍රයෝජනයට ගැනීම මොහුගේ අරමුණ බවත් රටේ වැඩිදුරටත් සඳහන් කරනවා.